වීමට සම්මා සම්බුදු සරණයි. සියලු දානයන් අතර අග්‍ර දානය බවට පත්වන්නේ උතුම් වූ ධර්ම දානයයි. අප දිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් පුරා දේශනා කොට වදාලා වූ ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොවටම සංනිවේදනය කරන ටීවී දිදුළු රූප වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සුබින්වතුනි අප දැන් සූදානම් වන්නේ. මෙපැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්ම දේශනය සිදු කිරීම සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ හොරණ පොකුණු විට රන් පොකුණ සේනාසනාධිකාරී පූජ්‍යපාද නම කියන්නට අවසරයි රජවැල්ලේ පියදසි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය දේශකයාණන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් අප සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු. සාදු සාදු සාදු. සුපින්තුනි මේ උතුම් සජීවී දායකත්ව ධර්ම දේශිනී සුපින්බර ගෞරවනීය සදහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ මාතර කැකන දොර මඩවල වෙදවලව්වේ සාම මිනිසුරු NSY කුලතුංග වෙදවලව්වේ පුංචි මහත්මයා සහ එම මහත්මියවන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී MG ආර්යවති මහත්මිය විසින් එපින්වත් පිරිස විසින් අරමුණු ලෙස සටහන් කරන්නේ මාතර කැකන දුර මඩවල වෙදවලව්වේ වසර 50ක් පමණ දීර්ඝ කාලයක් ජීවත්ව සිට 2022 නොවැම්බර් මාස 13 වන දින මිය පරලව ගිය මද්දුමගේ සෝමාවතී උපාසිකා මාතාවගේ පරලව ජීවිතය සුගතගාමී වී ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝාෂි ප්‍රාර්ථනා කිරීම දිදුල මාධ්‍යාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන පූජ්‍යපාද මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සැමටත් ධර්ම දේශනාවට සවන් දුන් පින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීම ඔවුන්ගේ අරමුණු සහ බලාපොරොත්තු ලෙස සටහන් කරනවා. ඒ අරමුණු බලාපොරොත්තු අපේක්ෂාවන් ඒ අයුරින් මිශ්‍ර සිද්ධ වේවා යන උතුම් බලාපොරොත්තුවෙන් අරමුණින් යුතුව දැන් අප සූදානම් මේ පැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට ගෞරවනීය පින්වත් මගේ ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව සිදු කර දෙන හැටියට. අවසරයි ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති අවිඤ්ඤා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංඝරතං දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං තී. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබේත් මගේත් අප හැම දෙනාගේත් පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් නමස්කාරේ වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි,
දෙදුල මාධ්‍ය ජාලය හරහා විකාශනය වන පැයට නියමිත මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතර කැකන දොර මඩවල වෙදවලව්වේ සාම මිනිසුරු NSY කොළතුංග වෙදවලව්වේ පුංචි මහත්මයා සහ එම මහත්මිය වන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී එන්ජී ආර්යවති මහත්මිය ඇතුළු ඒ සත්පුරුෂ පින්වත් පිරිස විසින් අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා පින්තුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාසිතය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් විනස් නොවේ ඒ ආකාරයෙන්ම අකාලික විදිහට පවතිනවා ඒ අකාලික වූ ශ්‍රී සද්ධර්මය ඔබ අප හැමදෙනාගේම ජීවිතවලට එකතු පාදා කර ගැනීම ගලපාගෙන කටයුතු කිරීම අපේ ජීවිත නිරන්තරයෙන්ම දුගතියෙන් මුදවලා සුගතිගාමී කිරීමටත් සසර දුක් නිවා ගන්නටත් ලොකු උපකාරයක් පිහිටක් පිළිසරණක් වෙනවා පිනතුනි බුදුරජාණන් වහන්සේ පන්සාලිස්වසක් පුරාවට මේ දේශනා කොට වදාළ නෛර්යානික වූ බුද්ධ වචනය එයි අපි නෛර්යානිකයි කියලා කියන්නේ නිවනට නැඹුරු වෙලා තිබෙන නිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයේ එකදු බුදු වදනක්වත් නිවනින් බැහැරට ගිහිල්ලා නැහැ සියලුම ධර්මතාවයන් නිවන කරාම නැඹුරු වෙලා තියෙන නිසා බුද්ධ වචනය බුද්ධ භාෂිතය අපි කතා කරනවා නෛර්යානිකයි කියලා. එතකොට මේ නෛර්යානික වූ බුද්ධ වචනය ඔබට අහන්නට පිළිපදින්නට අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ඔබේ ජීවිතයේ සුවිශේෂී වූ සිදුවීම් තියෙනවා නම් මේ සිදුවීම් අතර ශ්‍රේෂ්ඨතම සිදුවීම උසස්ම සිදුවීම වටිනාම සිදුවීම බණ ටිකක් අහන වෙලාව ධර්මයේ හැසිරෙන වෙලාව ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන වෙලාව කරගන්නට ඕන මොකද පින්නතුනි මේ ලෝකේ බොහෝ දෙනා ශ්‍රේෂ්ඨ සිදුවීම් උසස් සිදුවීම් වටිනා කියන සිදුවීම් කියන මේ දේවල් අපි කාම ලෝකයේ තියෙන කාම සම්පත් අරමුණු කරගෙන පැවැත්වුවාට සිදු කළාට ඒ වාගේ හරය දිහා බැලුවහම දුකට පත්වෙන්න ඕන කරන මහා දුක්ගොන්නක් අපි කරපින්නා ගත්තා වෙනවා බොහෝ අවස්ථාවල ඔබ ඔබේ ජීවිතයේ අමරණීය සිදුවීම් සිහි කරලා බලනකොට ඉතාම තාවකාලික සතුටක් තාවකාලික සුවයක් ලැබෙනවා වගේම ඉන් අනතුරු ඒකේ ප්‍රතිඵලය කොහොමද කියලා බැලුවොත් දුකක්මයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යේ භුයේන සත්තා සුඛකාමා දුක්ඛපටික්ඛෝලා මේ සත්‍යෝ වනාහි බොහෝ සෙයින්ම සුඛ නැත්තම් සැප කැමැත්තෝ වෙනවා දුක පිළිකුල් කරන්නෝ වෙනවා දුක මොන වගේද පිළිකුල් කරන්නේ හරියට පිළුණු වෙච්ච බතක් වගේ ඉතාම අප්‍රසන්න විදිහට පිළිකුල් කරනවා නමුත් පින්නතුනි අපි සැපය කියලා හොයාගෙන සැපය කියලා අපි ග්‍රහණය කරගෙන තියෙන්නේ දුකේ ඉඳගෙන දුකට එරෙහි වෙලා දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතාගෙන සිද්ධ කරන්නේ දුක ලැබෙන දේවල්ම නම් දුකම අත්විඳින්න ඕන කරන පසුබිමක්ම නම් අපි හදාගන්නේ ඒ තුළ සැප ලබන්න පුළුවන් සැපේ සැපේ කියලා කියනකොට මේ ධර්මයේ තුල කතා කරනවා ලෞකික සැප ලෝකෝත්තර සැප කියලා සැප වර්ග දෙකක්
ලෞකික සැප කියන්නේ මේ ඔබත් මමත් අපි හැම දෙනාම මේ සසර ගමනේදී අනවරාග්‍ර කාලයක් පුරාවට වින්දා මේ ජීවිතයේත් විඳින්මින් පවතිනවා අනාගත ජීවිතවලත් ඒ ලෞකික සැපේ විඳින්න නියමිතයි ඒ මොනවද හොඳට ජීවත් වෙනවා ප්‍රණීත ආහාර පාන කනවා බොනවා සුවපහසු ආසනවල නිදියනවා සැතපෙනවා එවාගෙම මේ කයට දුකක් වෙහෙසක් පීඩාවක් නොදී කය පෝෂණය කර කර කය රැක වඩා රැක බලාගෙන කය වඩන්නට මහන්සි වීම ලෞකික සැපේ කියලා අපි හඳුන්වනවා ලෝකෝත්තර සැපේ කියලා කියන්නේ ඊටාම අමාරුවෙන් අපහසුතා මැද සිදු කරගත්ත භාවනාවක් පින්කමක් බණ ටිකක් ඇහිීමක් प्रतिपत्ति में वसें गुणधर्म पिरीमक मिया दीपिंकांतिक पमन एहिंद पिन्नतुनी सप लबंट नम्मे लौकिक ऊद लोकोत्तर ऊद दयाकार ऊम सप लबंट नम अपि करन कियन देवल पिलिबंद मना अवबोधयक वेटहीमक अति करगन्नट ओन नत्तं अपिट लौकिक सप लबंडत बे लौकिक सप विन अतर ये सौ लौकिक सप उपयोगी करग नपट पुलवाण लोकोत्तर सपे कराप्य नगण एक बुधुरजान महंसेला अनुदन वदाले लौकिक सपय किरहीनवट वडा अलिला एवं उपादान करगेन लोकोत्तर सपे अपे जीवितेन तुरांग करगांड विहसेन वनम याट कवदाकव जीविते सनसिला क्लबांड पुलवां कमक्ने බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිළිබඳව දේශනා කොට වදාළ වටිනා කියන සූත්‍ර දේශනාවක් මා මුලින් මාතෘකාව හැටියට ඉදිරිපත් කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ අනමතක් සංයුත්තේ සඳහන් වෙන අස්සු කියන සූත්‍ර දේශනාව. පින්නතුනි මේ සූත්‍ර දේශනාවේදී බුදු පියාණන් වහන්සේ කතා කරනවා ඔබත් මමත් අපි හැම දිනාම මේ සංසාරයේ අනවරාග්‍ර කාලයක් පුරාවට අති දීර්ඝ ගමනක සැරිසරද්දී විඳ දුක් දුම්නස් සහ එවාගේ මේ සා ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කතා කරනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වදාරනවා මහණෙනි මේ මම කියන දේ තාම හොඳින් අහන්න මහණෙනි නොබලා විශ්වාස කරනවද සිහි කරනවද මේ අනවරාග්‍ර සංසාරයේ පුරාවට අති දීර්ඝ ගමන පුරාවට මනුස්ස ලෝකයේ මිනිස්යෝ හැටියට පමණක් ඉපදෙලා ඉන්න කාලය තුල तमागे दैसिंग गलागे खंदुलु प्रमाणे एकतु पादा कलानं सतर महा सागरे तीन जलकंदत वड़ा इहागे महा जलकंदक में मनुस्स लोके मिनिस्वेला इपदिला अनवराग्र दीर्ग गमंडक हेंडु खंदुलु सतर महा सागरे जलेत वड़ा वेडी केनु බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි මම එහෙම ප්‍රකාශයක් කළාම ඔබලා විශ්වාස කරනවද සිහි කරනවද මේ පිළිබඳව කියලා. වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගෙන් අසා දැන කියාගත් පරිදි මේ අනවරාග්‍ර සසර පුරාවට අපි එන ගමන පුරාවට හැඬු කඳුළු සතර මහා සාගරයේ ජලකඳට වඩා වැඩි කියලා අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ අන්න එතෙන්දි දේශනා කරනවා මහණෙනි මේ සසර ඊටාම දීර්ඝ බැවින් අවිද්‍යාවෙන් වැහිලා තෘෂ්ණාවෙන් බැඳිලා මේ සසරේ ගමන් කරන සත්වයාගේ පූර්ණ සීමාවක් හෝ මූලාරම්භයක් පෙනෙන්නේ නැහැ කියලා. අවිද්‍යාවෙන් බැඳිලා මුලාවෙන් වෙලිලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව නැමැති මේ
ස්වභාවය නිසා මේ සත්වයාගේ හට ගැනීමක් අවසානයක් දකින්න පුළුවන් කමක් නැහැ අවිද්‍යාව නිසා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අවිද්‍යාවෙන් බැඳිලා මුලාවෙන් වෙලිලා තියෙන මේ ස්වභාවය නතර කරගන්න තා කාලයක් පුරාවට අති දීර්ඝ ගමනක ඔබත් මමත් අපි සියලු දෙනාම මේ සංසාරේ ගමන් කරන ආත්ම භාවවල තමන්ගේ මව වෙනුවෙන් තමන්ගේ පියා වෙනුවෙන් තමන්ගේ සහෝදරයා වෙනුවෙන් සහෝදරිය වෙනුවෙන් තමන්ගේ දුව පුතා ස්වාමියා බිරිඳ වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් එක එක්කෙනා වෙනුවෙන් තනි තනියම හඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජල කඳට වඩා වැඩි කියලා. ඒ තරමට පින්නතුනි අපි අඬලා තිනවා කියලා අපට දැනෙනවාද? ඒ තරමට මේ දීර්ඝ සංසාරේ අපි අම්මා තාත්තා වෙනුවෙන් හඬලා තිනවා කියලා අපි දන්නවද? කිසි දෙයක් අපි දන්නේ නැහැ. ඒ නොදන්නකමත් එක්ක නොදන්නකමට කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා. එහෙමනම් මේ අවිද්‍යාවත් එක්ක මේ සංසාරයේ දිගින් දිගට එනවා. ආයෙත් මොන හරි ප්‍රශ්නයක් ආවට පස්සේ ආපහු අඬනවා. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ කතා කරන්නේ තමන්ගේ දෑසින් ගලා ගිය මේ කඳුළු ගැන පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරයේ පුරාවට මිනිස්සෙක් වෙලා බෙලි කැපුම් බෙල්ල කැපිලා තමන්ගේ බෙල්ලෙන් රුධිරය ගලා ගිය ප්‍රමාණය එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. මනුස්සාත්ම භාවවල ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා තිරිසං ආත්ම භාවවල ගවයන් ඒ වගේම එළුවන් බැටළුවන් කුකුලන් වැනි සත්වයින් වෙලා තමන්ගේ ගෙලසින්දපු වාර අවස්ථාවලදී තමන්ගේ ගෙලින් ගලා ගියේ රුධිර එකතු කළා නම් අර වගේම සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඒ තරම් පින්නතුනි අනාදිමත් කාලයක් මේ සංසාරේ අපට කවදාකවත් ඉඩ දීලා නැහැ අපේ බෙල්ල කෙලින් තියාගන්න. කවුද ඉඩ දීලා නැත්තේ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන මේ හතුරු දෙන්න නිසා අපට අපේ බෙල්ල කෙලින් තියාගෙන වැඩ කරගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අවිද්‍යාව නිසා අපි මුලාවටපත් වෙලා තෘෂ්ණාව නිසා අපි බැඳීමට ලක් වෙලා මේවා ලෙහා ගන්න පුළුවන්කමක් නැතුව අති දීර්ඝ ගමනක දුකටපත් වෙවි ආපු ගමන මූලාරම්භයක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. භික්ෂුන් වහන්සේලා මේවට උපමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ස්වාමිනී සසරේ පමනකට අති දීර්ඝ නම් භයානක නම් අඩුම තරමේ අපට උපමාවක්වත් පැහැදිලි කරන්න කියලා. එතෙන්දී භාග්‍යතුන් වහන්සේ උපමාවන් පැහැදිලි කරනා මේ සංසාරයේ ඉපදී ඉපදී මැරි මැරි ආපු වාර ගණන්වල ඉපදිච්ච මැරිච්ච වාර ගණන එකතු කළා නම් කොපමණක්ද කියලා හිතාගන්නට පුළුවන් උපමාවක් පැහැදිලි කරනවා. උන්වහන්සේ පළවෙනියටම දේශනා කරනවා මේ සංසාරයේ ප්‍රමාණය හිතාගන්න කියලා කියනවා. යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල සුවිශාල වූ මංජුසාවකට සහමලින්ම අබපුරවල අවුරුදු 100කට ගබ ඇටේ ගානිවත් කරනවා. අර සුවිශාල වූ මංජුසාවේ තිබෙන සියලුම අබ ප්‍රමාණය අවසන් වෙනවා. ඔබත් මමත් මේ සංසාරේ ඉපදිච්ච මැරිච්ච වාර ගණන හැම් පිටින් ඉතුරු වෙනවා. ළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර වගේම සුවිශාල වූ ගල් තලාවක් කසී සලුවක් වැනි වස්ත්‍රයකින් අවුරුදු 100කට එක වතාවක් මිනිස්සේ පිහිදානවා. ගොරහැඩි සලුවකින් නෙමෙයි කසී සලුවක් වැනි වස්ත්‍රයකින්. දවස ගානේ පිහිදානවත් නෙමෙයි අවුරුදු 100කට එක වතාවයි. අවුරුදු 100කට වතාවක් මේ කසී සලුවක් වැනි වස්ත්‍රයකින් පිහිදානවා. කවදා හරි දවසක මහා දවැන්ත ගල් පර්වතය ගෙවිලා සමතලා වෙලා යනවා. මේ සංසාරේ ඉපදිච්ච මැරිච්ච වාර ගණන ඉතුරු වෙලා යනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි අභිඥාලාභී දඹදිව් රාජ්‍ය පුරාවට තියෙන ගස්කොලන් ආදී දේවල් එකතු කරලා අඟලේ අඟලේ කෑලිවලට මේ ගස් වැල් ආදී දේවල් කෑලි කැබලි කරලා ප්‍රමාණයක් එකතු කරනවාද ඊටත් වඩා ප්‍රමාණයක් මේ සංසාරයේ පුරාවට ඔබත් මමත් ඉපදිපදී මෙරි මෙරි ඇවිල්ලා තියෙනවා මේ විදිහට උපමා ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් වික්ෂුන් වහන්සේලාට පහදලා දෙනවා මේ අති දීර්ඝ ගමනේ මේ ආපු ගමන නතර කරන්න කාලේ දැන් උදා වෙලා තියෙනවා පින්නතුණේ මනුස්ස ජීවිතවලදී පමණයි තිරිසං ආත්ම භාවවල ප්‍රේතාත්ම භාවවල නරකාදී ප්‍රතිසන්දිය ලැබපු ආත්ම භාවවල කොච්චරනම් අපේ ජීවිතේ මෙරි මෙරි ඉපදී ඉපදී අති දීර්ඝ ගමනක් එන්නේ නැද්ද මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරගෙන ඉද්දී තථාගතයන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා අවිද්‍යාවෙන් බැහිලා තියෙන නිසා තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන නිසා කොච්චර අපි මෙච්චර ඉපදී ඉපදී මෙරි මෙරි අති දීර්ඝ ගමනක් ආවා කියලා කිව්වත් ඒක ලෙහා ගන්න ඒ බැඳිච්ච ස්වභාවය බුරුල් කර ගන්න වෙලිච්ච ස්වභාවයේ වෙලුම් ටික ලෙහා ගන්න පුළුවන් කමක් නැහැ තථාගත ශ්‍රී සද්ධර්මයේ ජීවිතයට නොලැබුණා නම් ධර්මයේ තුල පිළිවෙත් පුරන්නට කැමැත්ත උවමනාව ඡන්දේ නොලැබුණා නම් ඒකෙනා තව තවත් දිගින් දිගට ඒ සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවා විනා ඒ ගමන කෙලවර කරගන්නට ඕන කියලා හිතන්නෙත් නැහැ. දැන් ඔබට වුණත් එහෙම හිතිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු නිසානේ. ධර්මය ඇහුවේ නැත්තම් ධර්ම පිළිබඳ වැටහීමක් අවබෝධයක් නැත්තම් ශාසනය පිළිබඳ වැටහීමක් අවබෝධයක් නැත්තම් සසර ගමන කැටි කරගන්නට දුකින් නිදහස් වෙන්නට ඕන කියන අදහසක් නෑ. ලැබෙන ලැබෙන දේවල් හොඳයි, සැපයි, යහපත් මේ ආදී අරමුණු ඇතුව ඒවා ලැබිච්ච විදිහට භුක්ති විඳගෙන සැප හොය හොයා මේ සංසාරයේ දීර්ඝ ගමනක් යනවා. හරියට පින්නතුනි මේ සංසාරයේ ඉපදිලා ජීවත් වෙන කාලය තුර ඔබ ඔබේ ජීවිතයේ සැප කොච්චර හොයනවද කියලා කිව්වොත් පිපාසයට ලුණු දිය බොන්න වගේ කොච්චර බෙව්වත් පිපාසය නොනිමෙනවනේ ඒ වගේ කොච්චර විඳත් පින්නතුනි මේ සැපේ විඳලා අවසානයක් දකින්න නෑ මේ විඳිනවා තව සල්ප වේලාවකින් ආයෙත් ඒ සැපේ විඳින්න ඕන කරනවා මේ විදිහට පින්නතුනි ජීවිත කාලයේ පුරාවට විඳින්න තියෙන සියලු සැප විඳ විඳා ඒ සැප ලබන්න තියෙන සියලු දුක් අපේ ජීවිතයේ දෙවුරේ පරපට වගෙන දෙවුර මත රඳා පවත්වාගෙන ඒ සැප හොය හොයා මේ සංසාරයේ අති දීර්ඝ ගමනක් ආවා. ඒ එන කාලය තුල මොකද්ද කරගත්ත කුසලයකට ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහුණා. කල්යාණ මිත්‍රයෝ ජීවිතයට සම්මුඛ වුණා. සබ්‍රහ්මචාරී ගුණපරෝන්තුමන් වහන්සේලාගේ අසුර භජනයේ පෛරුපාසනයේ ජීවිතවලට ලැබුණා. එවාගෙම යෝනිසෝ මානසිකාරයෙන් ඒවා තෝරා බේරාගෙන කටයුතු කරන්න ඕන කරන ප්‍රඥාව පහළ වුණා. එහෙමනම් පින්නතුනි තවත් ප්‍රමාද වෙවි සැප හොය හොයා කල් ගෙවනවට වඩා ඒ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නොපමාව මේ සසර කතරින් එතර වෙන්නට ඕනෑ කියන අවවාදයේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළේ අවිද්‍යාවෙන් බැහිලා තියෙන මේ බැමි ලෙහා ගන්නත් තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන මේ බැමි ලෙහා ගන්නත් කටයුතු නොකළොත් අපේ ජීවිත තව තවත් මන්දගාමී වෙවි තව තවත් ජීවිත අකුසලයේ පැත්තටම නැඹුරු වෙවි කළ යුතු දේවල් බොහෝමයක් තියෙද්දි නොකළ යුතු දේවල් පසුපසම ගිහිල්ලා හිතා ගන්නටත් බැරි තෝරා ගන්නටත් බැරි විමසා ගන්නටත් බැරි හවුහරණක් පිහිටක් පිළිසරණක් නැති අනාථ වෙලා අසරණ වෙලා
දීර්ඝ ගමනක ආපහු අපි අතරමං වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත ධම තුල පිළිවෙත් පුරන කෙනා කවදාකවත් අනාථ වෙන්නේ නැහැ. කවදාකවත් අසරණ වෙන්නේ නැහැ. පිහිටක් පිළිසරණක් නැතිව අනාථ වෙලා අසරණ වෙලා දුකටපත් වෙන්නේ නැහැ. ධම තුල පිළිවෙත් පුරන කෙනා සනාත වෙනවා. රැකවරණය ධම තුලින් සැලැස්වෙනවා. කල්යාණ මිත්‍රයෝ ඇසුරට ලැබෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපන්න භාවයෙන් කටයුතු කිරීම නිසා කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ජීවිතයේ යථාර්ථයේ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන කරන පරිසරය නිර්මාණය වෙනවා. ධම තුල හැසිරීම නිසා උනන්දුවක් ඕනෑකමක් උත්සාහයක් ගොඩ නැගෙනවා. අනේ මේ සසරෙන් එතර වෙන්නට මටත් වීරිය ඇති කර ගන්නට ඕනෑ කියන උනන්දුව උත්සාහය. පිනතුනි එහෙම නොලැබුණා නම් කල්පනා කරලා බලන්නකො. ඔබේ ජීවිතේ ඔබට ඔබෙන් ගිලිහිලා ගිය ඔබට ඔබේ ජීවිතේ අතපසු වෙච්ච ඔබේ ඔබේ ජීවිතවලට බොහෝ සෙයින්ම ඔබව අමාරු වේදා අවස්ථාවල කාවවත් නෙමේ අමාරු වේදාලා තියෙන්නේ ඔබ විසින්මයි ඔබ අමාරු වේදාගෙන තියෙන්නේ. ඒ අමාරු වේදාගෙන තියෙන නොදන්නකම ඒ වගේම ඕනවට වඩා තෘෂ්ණා සහගත හිතින් කටයුතු කිරීම ඕනවට වඩා අල්ලා ගැනීම මේ ආදී දේවල් නිසා මේ ස්වභාවයෙන් මිදෙන්න අපට පුළුවන්කම තියෙන්නට ඕන. මේවා හඳුනාගෙන කටයුතු කරන්න තමාට තමාව හඳුනා ගන්න සුදුසුම තැන තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය. ඒ අමා ධර්මයේ තුල තමාට ඉස්සෙල්ලම මුණ ගැහෙන්නේ තමා කවුරුන්ද කියලා. ඒ අමා ධර්මයේ තුල පිළිපදිනකොට ධර්මයේ තුල හැසිරෙනකොට තමා මොන වගේ චරිතයක්ද කියලා තමාට තීරණය කරගන්න පුළුවන්. ඒ වගේ මේ ස්වභාවයන්ගෙන් තමාව නිදහස් කරගෙන මොදවගෙන යහපත් වූ දිවි පෙවතක් ගත කරන්න ඕන කරන මාවත ඉතා පහසුවෙන් ලං කර ගන්න පුළුවන්. එහිඳ පින්නතුනේ ධර්ම මාර්ගයේ විවෘතව පවතිනවා. ශ්‍රී සද්ධර්මයේ තුල ගමන් කරන්නට ඕන කරන පහසු විහරණ ඉඩකඩ අපේ ජීවිතයට ලැබිලා තියෙනවා. අවශ්‍ය කරන්නේ උනන්දුව කැපවීම උත්සාහයයි. ඒ උනන්දුව කැපවීම උත්සාහය ජීවිතයට ඇති කරගෙන අනේ දැන් මම වයසයිනේ මට අමාරුයිනේ මට ඇස් පෙනෙන්නේ නැහැ මට කන් ඇහෙන්නේ නැහැ මම අබල දුබල වෙලානේ මට දැන් සිහි කල්පනාව අඩුයිනේ මට එක ඉරියව්වකින් ඉන්න බෑනේ මට මතක තියාගන්න අමාරුයිනේ කියලා හිතන්න නැතුව යම් තරමකින් හෝ වෑයමක් උත්සාහයක් දරුවොත් ලැබෙන ප්‍රතිඵලය පින්නතුනි විශ්මිතයි. යම් තරමක උත්සාහයක් උනන්දුවක් කැපවීමක් දරලා ඒ ලැබෙන ප්‍රතිඵලය තුල ඔබ ඉදිරියට ගියොත් ඔබේ ජීවිතයේ මහා අද්විතීය වූ සුවයක් සැනසෙල්ලක් විඳින්නට පුළුවන්. ඔබ ඔබේ ජීවිතේ රවට්ටගෙන තියෙන කාල කල්පනා කරලා බලන්න. මට අසුවල් අසුවල් දේ පුළුවන්. මට මෙච්චර මෙච්චර මිල මුදල් තියෙනවා. අපි මෙච්චර මෙච්චර වංශවත් උදවිය. මෙච්චර මෙච්චර මිල මුදල් වලින් පොහොසත් අය. මේ වගේ දැනුගත්කම් වලින් යුක්තයි. මේ වගේ බල පුළුවන් කාරකම් වලින් යුක්තයි. අසුවල් අසුවල් අය මම දන්නවා හඳුනනවා. මේ දේවල් නිසා අපේ ජීවිතය අපි කොච්චර මුලාවටපත් කරගෙන තියෙනවද? තමා දුකටපත් වෙන අවස්ථාවල තමාගේ ජීවිතය පිළිබඳව තීන්දුව తీරන ගන්නේ තමන්මයි. ඒ වෙලාවට කොච්චර බල පුළුවන් කාරකම් තිබුණත් අසරණ වෙනවා පින්නතුනි හිතාගන්න බැරි විදිහට. ධර්මයේ තුලින් හිත හදාගෙන නොතිබුණොත් ඒ අසරණ වෙන අසරණ වීම පුදුමාකාර අසරණ වීමක්. ධර්මයේ තුලින් හිත පෝෂණය කරගෙන තිබුණා නම් හරියට ඇඟ හදාගන්න කෑම බීම ටික කාල ප්‍රණීත ආහාර පාන ගන්නවා වගේ ඔබ හිත හදාගන්නත් ඔබේ හිතට අවශ්‍ය කරන ධර්මතාවයන් මුලින් සපයලා තිබුණා නම් හිත පෝෂණය කරගෙන තිබුණා නම් ඔබට ඇති වෙන තාඩන පීඩන දුක්ඛම් කටුළු නින්දා අපහාස අවමාන අවලාද මේ හැම දෙයක්ම උපේක්ෂා සහගතව හිතන්න විඳින්න පුරුදු පුහුණු වෙලා තිබුණා නම්
ඊටාම වටිනවා ජීවිතේ පිරිහීමට හේතු වෙන කාරණා ඒ තුලින් සකස් වෙන්නේ නැහෙනි පිරිහෙන්නේ පින්නතුණි ඒ තුල අපිට හිත හදා ගන්න බැරිකම නිසා හිත හදා ගන්න බැරි නිසා අපි මොකද කරන්නේ විවිධ දේවල් වලට හිත හදා ගන්න පෙළඹෙනවා එතකොට ඒ වෙලාවේදී හිත හදා ගන්න වැඩිපුරම නැඹුරු වෙන්නේ දුරාචාරයට මත්ද්‍රව්‍ය මත් වතුර වලට විසමාචාර ගති පැවතුම් වලට පාප මිත්‍රාශ්‍රයට නැඹුරු වෙලා ජීවිතේම නරක ආදියක් බවට පත් කර ගන්නවා බලන්න පින්නතුනේ මෙතන දැන් තෘෂ්ණාවෙන් බැඳි ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ දැන් යා තෘෂ්ණාවට බැඳිලා තියෙන්නේ තමා කරන කියන දේවල් යහපත් විදිහට දැකලා නෙමෙයි අයහපත් විදිහට දැකලා දුරාචාරයේට තෘෂ්ණා සහගතව ඇලුම් කරන්නේ ඇයි මේ තුලින් හරි මට తాවකාලික සතුටක් සැනසෙල්ලක් ලැබෙයි කියලා හිතලා දුෂ්චරිතයට තෘෂ්ණා සහගතව ඇලුම් කරන්නේ ඇයි මේ තුලින් මට తాවකාලිකව සතුටක් සැනසෙල්ලක් ලැබෙයි කියලා හිතාගෙන ඇසි පිල්ලමක් ගහන සැනින් ඒ ලැබෙන සතුට සැනසෙල්ල වෙනස් වෙලා යනවා නම් අපේ ජීවිතේ පින්නතුනේ සතුට හොය හොයා කොච්චරනම් කාලයක් අපි අපේ කාලේ කා දමන්නට ඇද්ද ජීවිතේ සැනසෙල්ල හොයාගෙන කොච්චරනම් අපේ ජීවිතේ මිල මුදල් නාස්ති කරගන්නේ නැද්ද ඒ අතින් බලනකොට එක තැනක ඉඳගෙන සම්මා සතියෙන් යුතුව බුදු ගුණ ටිකක් සිහි කළත් එපමණකින් නමුදු අපේ ජීවිතේ සැනසෙල්ලක් සුගතියක් සාන්තියක් ලැබෙන බව දැන දැනත් අනේ ඕකෙන් ඔච්චර දෙයක් කරන්න පුළුවන් ද ඊට වඩා දේවල් කරන්න කොච්චර නම් දේවල් තියෙනවද කියලා හිතන උදවිය නැතුව නෙවෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත දහම තුල හැසිරෙන කෙනාට ඒ ලබන සැනසෙල්ල සුවය බාහිර වශයෙන් ගණනය කරන්න පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් මහා අසීමිත ඒ තරම් මහා සැනසෙල්ලක් ධර්මයේ තුලින් ලැබෙන හදා ගන්න හිතින් ලබන්න පුළුවන්. ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරයේ අති දීර්ඝ බැවින් ඒ දීර්ඝ සංසාරයේ පින්නතු නිපදී ඉපදී මෙරි මෙරි ලෙඩ වෙවි දුක් වෙවි ආපු වාර ගණන්වල අම්මා තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ කියලා තවත් දුරට දේශනා කරනවා සහෝදරයා සහෝදරිය නොවිච්ච කෙනෙක් නැහැ ඔබෙත් මගෙත් දුව දරුවා නොවිච්ච කෙනෙක් නැහැ ස්වාමියා බිරිඳ නොවිච්ච කෙනෙක් නැහැ ඒ තරමට පින්නතුනේ මේ භවයේ එකිනෙකාට බැඳි බැඳි එකිනෙකාට සම්බන්ධ වී අති දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා ඒන අතරමඟදී පින්නතුනේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්ඩත් යම් තරමක හරි කැමැත්තක් උනන්දුවක් හිතේ තිබිලා තියෙනවා. ඒ නිසානේ මේ ජීවිතේ අපි ධර්මයට කැමති වෙලා ඉපදිලා තියෙන්නේ. ශාසනයට කැමති වෙලා සංඝයා ඇසුරු කරමින් ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගන්න, ගුණ පුරා ගන්න, පින් වඩා ගන්න, පිනෙන් ජීවිතයේ පෝෂණය කරගන්න කැමැත්තක්, ඡන්දයක්, උනන්දුවක් ඕනකමක් ඇති වෙලා තියෙන්නේ සසර පින් කරපු නිසා. සංසාරයේ කරපු පින් මදි නිසා ආපහු සසරට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි කොච්චර පින් කළත් කොච්චර දන් දුන්නත් කොච්චරනම් පින් කළත් අර පංචවිධ මාස්චර්යයන් යුත්තනම් එයා ආපහු සසරට වැටෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ මසුරුකම් පහක් පිළිබඳව සමහරැත්තු හරියට පින් කරනවා. නමුත් හිතේ ඒ මසුරුකම් පහෙන් යුක්තව ඒ කටයුතු වල යෙදෙනවා නම් කොච්චර පින් කළත් ප්‍රතිඵලය බොහොම අඩුයි. මොනවද මේ මසුරුකම් පහ? ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාස මච්චරිය කිව්වේ කෙනෙක් ඉන්නවා බොහෝම උසස් විදිහට පින් කරනවා. හැබැයි තමා ඉන්න සත් ඉන්න තැනට අධික තෘෂ්ණා සහගත හිතකින් කල් ගෙවන්නේ මේ දේවල් මං හරි හම්බ කරගත්ත දේවල් මේවා නැතිනාස්ති වෙන්න දෙන්න හොඳ නැහැ මේවා පරිස්සම් කරගන්න ඕන මේවා රැක බලා ගන්න ඕන ඔය රැක බලාගත යුතුයි පින්නතුනේ සීමා අතික්හාන්ත විදිහට ඇලිලා සීමා අතික්හාන්ත විදිහට ඒවා උපාදාන කරගෙන අන්න බලන්න තෘෂ්ණාවෙන් බැඳිලා නිසා කොච්චර පින් කළත් කොච්චර
බුදු සසුන ඇසුරු කරගෙන පින් කළත් ප්‍රතිඵලය බොහොම අඩුයි. මැරෙනකොට මැරෙන්නේ අනේ මේ දේවල් කෙරෙහි දැඩි ආසාවෙන් ඇල්මෙන් යුක්තව මැරෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුල මච්චරිය. සමහරක් ඉන්නවා හරියට පින් කරනවා. හැබැයි තෘෂ්ණා උපදවාගෙන තියෙනවා තමන්ගේ කුලයන් කෙරෙහි. මේ වගේ යුක් මේ වගේ උදවිය මම අසුරු කරන්නේ. ඒ අයට මම සංග්‍රහ කරන්න ඕන. මගේ දූ දරුවන්ට මෙහෙම මෙහෙම මේ දේවල් පවරලා දෙන්න ඕන. ඔවුන් පිළිබඳව පමණ ඉක්මවා ඇලී යාම නිසා අපි අර යන ගමන අතරමඟ ඇන හිටින්න ඒකත් හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමේ තමන්ට උපකාර කරන කොලයන් කෙරෙහි දැඩි වශයෙන් ඇලෙන ඔවුන් උපාදාන කරගන්න. අසුවල් කට්ටිය අපිට මෙච්චර මෙච්චර උදව් කරනවා. අසුවලා මට මෙච්චර උපකාර කරලා තියෙනවා. අසුවලා මට කිසිම උපකාරයක් කරලා නැහැ නේ කියලා ඔවුන් පිළිබඳව ගැටෙනවා. අන්න බලන්න කුල මච්චරිය පින් කර කර ප්‍රාර්ථනා තබ තබ පින් කළාට වැඩක් වෙන්නේ නැහැ. මැරෙන මොහොතේ කුලයන් කෙරෙහි දැඩි වශයෙන් ඇලුනො. ඊළඟට ලාභ මච්චරිය. ලාභයක් ලැබුණාම මේක හිතනවා මේක මං විතරයි භුක්ති විඳින්නේ. මන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේෙන් ලැබිච්ච ලාභය මං විතරක් භුක්ති විඳොත් ඇති කියලා හිතලා තමා විතරක් ඒ භුක්ති විඳිනවා. අන්න ඇයට දින බෙදා හදා දෙන්නේ නැහැ. ලැබිච්ච ලාභය තමා පමණක් භුක්ති විඳිනම කියන කාරණාව මුල් කරගෙන අපි කොච්චර පින් කර කර ප්‍රාර්ථනා තැබුවත් ලාභය කෙරේ තෘෂ්ණා සහගත හිතක් නම් තියෙන්නේ. පින් කළා ප්‍රාර්ථනා තැබුවා කියලා නෑ. එයා ඒකාන්තයෙන්ම නරකාදියටමයි යන්නේ. ඊළඟට වන්න මච්චරිය. සමහර ඇත්තු හරියට පින් කරනවා. පින් කරලා ප්‍රාර්ථනාත් තබනවා. හැබැයි තමන්ට වඩා ලස්සන කෙනෙක් දැක්කොත් තමන් පළඳින ආහාර ආභරණ ඇඳුම් පැළඳුම් වලට වඩා වැඩි වටිනාකමක් තියෙන ආභරණ ඇඳුම් පැළඳුම් කෙනෙක් අඳිනවා පළඳිනවා දැක්කොත් ඒකට ඊර්ෂ්‍යා කරනවා. එවාගේම ඒ අවස්ථාවලදී කොච්චර පින් කර කර ප්‍රාර්ථනා තැබුවත් එයාට පුළුවන්කමක් නැහැ අර හිතේ තියෙන අර ඊර්ෂ්‍යා සහගත සිතවිල්ල අයින් කරගෙන දුරු කරගෙන මම විතරක් මේවා භුක්ති විඳිය යුතුනේ අන් අයත් මේවා පරිහරණය කළ යුතුයි භුක්ති විඳිය යුතුයි කියලා හිතන්න පුළුවන් නම් ඒ ස්වභාවය අවම කරගන්න පුළුවන් නම් එයා කරන දේවල් තව තවත් ප්‍රතිඵලදායක වෙනවා. නමුත් පින් කළා ප්‍රාර්ථනා තැබුවා කියලා නෑ. ඔහුගේ හිතේ අර අනුන්ගේ තියෙන සැප සම්පත් කෙරෙහි විඳින සැපයන් කෙරෙහි තෘෂ්ණා සහගත හිතක් නම් තියෙන්නේ. ඔහුගේ ජීවිතයත් මරණින් පස්සේ නරකාදියකටමයි යොමු වෙන්නේ. ඊළඟට බලන්න ධම්ම මච්චරිය. සමහර ඇත්තෝ ඉන්නවා පින් කර කර ප්‍රාර්ථනා තබ තබ ඉන්නවා. හැබැයි Taman දන්න දෙයක් තවත් කෙනෙකුට කියලා දෙන්නේ නෑ. තමා ළඟ තියෙන වටින කියන සාරාණීය පොතක් තවත් කෙනෙකුට කියවන්න දෙන්නේ නැහැ. තමන් දන්න හඳුනන ස්වාමීන් වහන්සේ නමක් තවත් කෙනෙකුට හඳුන්වලා දෙන්නේ නැහැ. බලන්න ධම්ම මච්චරී පින් කළා ප්‍රාර්ථනා තැබුවා කියලා නේ ඒවා ඉටු වෙන්නෙත් නැහැ. ඔහුට යහපත සිද්ධ වෙන්නෙත් නැහැ. තමා දන්න කියන දේවල් තවත් කෙනෙකුට කියා නොදී තමා පමණක් ඒ දේ දැන කියා ගත්තාම ප්‍රමාණවත් මම විතරයි මේවා දන්නේ කියන්නේ කියලා ඒවා පිළිබඳව දැඩි වශයෙන් උපාදාන කර ගැනීම නිසා එයාටත් ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. මරණින් පස්සේ දුගටියට යන්න තියෙන සම්භවතාවය වැඩි. එහෙමනම් පින්නතුනි මේ බහුල වශයෙන් අපි මේ දුකටපත් වෙන්න ප්‍රධානතම සාධකය තමයි තෘෂ්ණාව. තමාගේ වස්තු සම්පත්තියේ කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නවා. දූ දරුවන් කෙරේ තෘෂ්ණාව ඇති කරගන්නවා. ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන මේ භෞතික වස්තුන් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්නවා. තමන් පඳින පළඳින වස්ත්‍ර ඇඳුම් ආයිත්තම් පිළිබඳ තෘෂ්ණාව ඇති කරගන්නවා. තමාගේ රූප ස්වභාවයේ එවාගේම හිසකෙස් නියපොතු ආදී දේවල් පිළිබඳව තමාම තෘෂ්ණාව ඇති කරගන්නවා. බලන්න මේවා නිසා දුකටපත් වෙන්නේ තවත් කෙනෙක්ද? නෑ. තමාගේ ජීවිතේමයි දුගතිය කරා අරගෙන යන්නේ. එතකොට තමා විසින්ම තමාව දුගතියට යන්න ඕන කරන පාර හදාගත්ත වෙනවා. නරකාදියට යන්න ඕන කරන මාවත හදාගත්ත වෙනවා. එනිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරය කියන එක අතිශයින්ම භයානකයි.
අපි අපේ කය සංවර කරගන්න ඕන කායේන සංවරෝ සාදු අපි අපේ වචනේ සංවර කරගන්න ඕන වාචාය සංවරෝ සාදු අපි අපේ මනස සංවර කරගන්න ඕන මනසා සංවරෝ සාදු මේ තිදොරම සංවර කරගන්න ඕන මේ තිදොර සංවර කර නොගත්තොත් අපි ජීවිතයේ කොච්චර පිංකලා ප්‍රාර්ථනා තැබුවා අදිස්ථාන තැබුවා කියලා වැඩක් වෙන්නේ නැහැ ඒ වගේ ප්‍රතිඵලය මේ තිදොර සංවර කර නොගැනීම නිසා නරකාදියට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි දුකට වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි හොඳට කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ භෞතික වශයෙන් අහිමි වෙලා තියෙනවා නම් ඒ අහිමි වෙලා තියෙන්නේ කො ඔබ හදිසි කෝපය නිසා ක්‍රියාත්මක වීම එහෙම නැත්නම් හදිසි කෝපය නිසා වචින හැසිරවීම ඒ වගේ මේ හදිසි කෝපය නිසා ඔබ අන්‍යයන් සමග ආරවුල් ගැටුම් නිර්මාණය කර ගැනීම මේවා නිසා එක ඔබ ඔබේ ක්‍රියාකලාපයන් නිසා එහෙම නැත්නම් ඔබේ වචනයන් නිසා තමයි ඔබේ භෞතික වශයෙන් තියෙන බොහෝ දේවල් ඔබට අහිමි වෙලා නම් අහිමි වෙලා තියෙන්නේ සසරත් ඔබ දුකටපත් වෙනවා නම් දුකටපත් වෙලා තියෙන්නේ මේ කයයි වචනයයි මනසයි කියන මේ තිදොර සංවර කරගන්නට අපොහොසත් වීම නිසා ඒතර කය වචනය මනස කියන තිදොර සංවර කරගන්න අපි දක්ෂ නම් කය වචනය මනස කියන තිදොර සංවර කරගන්න අපට හැකියාව තියෙනවා නම් අන්න ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ධර්ම මාර්ගය තුල ඉහළට යන්න ධර්ම මාර්ගය තුල ප්‍රතිඵල ලබන්න ධර්ම මාර්ගය තුල සැනසෙල්ලේ සුවෙන් ජීවිතය ගෙවන් කරන්න බොහෝ දෙනාට ඔය හැකියාවන් තුන අඩුයි එක්කෙනෙක්ගේ කය සංවර වෙන්න පුළුවන් හැබැයි වචනේ සංවර නැහැ කයයි වචනේ දෙකම සංවර වුණත් මනස සංවර නැත්තම් මනස සංවර කරගන්න පුළුවන් කමක් නැත්තම් ඒකත් දුගතියට යන්න ඕන කරන හේතු කාරණාවක් එන කයයි වචනයයි මනසයි කියන මේ තිදොර සංවර කරගන්න බුදුරජාණන් වහන්සේ අපට අවස්ථාවක් සලස්වලා දීලා තිනා ගිහි ආයත නම් පංචශීලයේ ඒ වගේ මාජීව අෂ්ටමක සීලයේ උපෝසත අෂ්ඨාංග සීලයේ ගෘහස්ත දස සීලයේ ආදී මේ සීලෙන් සන්නද්ධ වෙන්න කියනවා පැවිද්දන්ටත් එහෙමයි සාමනීර සීලයේ උපසම්පදා සීලයේ ආදී වශයෙන් සීලෙන් සන්නද්ධ වෙලා තමාගේ කය වචනය මනස කියන මේ තිදොර සංවර කරගන්න අවශ්‍ය කරන ආයුධ වලින් තමා සන්නද්ධ වුණොත් අන්න ශ්‍රද්ධාව වැඩෙනවා සීලය වැඩෙනවා සතිය වැඩෙනවා ප්‍රඥාව වැඩෙනවා ඡාගේ වැඩෙනවා බහුශෘත භාවයේ වැඩෙනවා මේ සියල්ලම වැඩෙනවා මේවා වැඩීම නිසා පින්වතුන නිවන් මඟ ගැටලුවක් බාධාවක් තොරව ගමන් කරන්න ඕන කරන පහසු විහරණ සැලසෙනවා හරියට දුර්ග මාර්ගයක ගමනක් යනකොට මගතොටදී ගන්න ඕන කරන කලමනා බේත්තේ තාහාර පාන ආදී දේවල් ඔබ රැගෙන යනවා නම් ඒ අවදානම තේරුම් අරගෙන ගමන ආරම්භ කරනවා නම් ඔබට අනතුරක් ආන්තරාවක් වෙහෙසක් නොවේ ඒ ගමනේ අවසානයේ කරා යන්න පුළුවන් සසර ගමනත් එහෙමයි අවබෝධයෙන් ගමන් කළොත් ඒ වගේ මේ සසර ගමනේදී යන්න ඕන කරන මග වියදම් අපි අතරක් නැර රැස් කරගත්තොත් එකතු පාදා කරගත්තොත් සංසාරයේ දුකට නොවැටී ගමන් කරන්න අවශ්‍ය කරන මග හැදෙනවා ඒ හින්දා අවිද්‍යාව නැමැති මේ නීවරණය අපේ ජීවිතය ඒකාන්ත වශයෙන්ම නරක ආදියට ඇද තබනවා අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාවෙන් ජීවිතය පෝෂණය කරගන්න මහන්සි ගන්න තෘෂ්ණාව නැමැති මේ නීවරණ ධර්මයන් අපේ ජීවිතය සතර අපාය ආදී දුගතිය කරා ඇද තබනවා ඒ තෘෂ්ණාවෙන් මිදිලා ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන තෘෂ්ණාවෙන් මිදිච්ච මනසක් ඇති කරගන්න ධර්මයේ තුලින් මග හදා ගන්න මේ විදිහට ජීවිතයේ හැම පැත්තකම පෝෂණය වෙනකොට හැම පැත්තකම ජීවිතය සකස් වෙනකොට ඔබට යම් දවසක යම් මොහොතක එක තැනක ඉඳගෙන මරණ මංචකේ නමුත් ඉඳගෙන ඔබට සතුට වෙන්න පුළුවන් අනේ සාදු සාදු බුද්ධ ශාසනය අසුර කරගෙන මම පුළුවන් තරම් දුරට පින් කරගත්තා පුළුවන් තරම් ගුණ පිරුවා සිල් පිරුවා පාරමී පිරුවා බණ ඇහුවා ප්‍රතිපත්ති පිරුවා මේ දේවල් නිසා මගේ ජීවිතේ ආපහු හිතලා බලලා මට කනස්සල්ලටපත් වෙන්න දුකටපත් වෙන්න ඒ වගේම දෝමනස්සයටපත් වෙන්න හේතු කාරණා මම සකස් කරගෙන නැහැ මට පුළුවන් විදිහට මම මගේ ජීවිතය සසරින් එතර කරගන්නට ඕන කරන ධර්මතාවයන් මම මගේ ජීවිතය ප්‍රයෝගික කරගෙන සකස් කරගත්තා කියලා සතුට වෙන්නට පුළුවන් සැනසෙන්න පුළුවන් ඒ සතුට සැනසෙල්ල මතු භවයේ ඔබේ ජීවිතයේ ත්‍රි හේතුක මනුෂ්‍ය ජීවිතයේ කරා උසවා තබාවි ඒ ජීවිතයේ ගුණදම් දියුණු කරලා ඉක්මන් භවයකදීම මේ අනවරාග්‍ර දුක්ඛිත සසරෙන් මිදෙන්නට ඕන කරන මාවත ඔබට පෙන්වාවි
එහිඳ පින්නතුනි ධර්මයේ තුලින් ජීවිතය පෝෂණය කරගෙන ධර්මයේ තුලින් ජීවිතය රැකවරණය ලැබලා ඒ තුලින් ජීවිතයේ සතුට සැනසෙල්ල ලබන අතර වාරයේදී සසර දුකින් මිදෙන්නටත් අදිෂ්ඨානය ඇති කරගන්නට එසේනම් පුරා හෝරාවකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ජනිත කරගත්තා වූ රැස් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ කුසල ශක්තිය අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන මාතර කැකන දුර මඩවල වෙදවලව්වේ සාම විනිසුරු NSY කොළතුංග වෙදවලව්වේ පුංචි මහත්මයා සහ එම මහත්මිය වෙන විශ්‍රාමණත් පාඨශාලා ආචාර්යනි MGR ඊවතේ මහත්මිය විසින් දායකත්වයේ දරනවා අරමුණ හැටියට සිහිපත් කරනවා මාතර කැකන දුර මඩවල වෙදවලව්වේ වසර 50ක් පමණව දීර්ඝ කාලයක් ජීවත්ව සිට 2022 නොවැම්බර් මාස 13 වෙනිදා මිය පරලොව ගිය මද්දමගේ සෝමාවතී උපාසිකා මාතාවගේ පරලොව ජීවිතයේ සුගතිගාමී වී ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාවත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වෙන පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ගෞරවනීය ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් එවාගෙම දිදුල කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ධර්ම දේශනාවට සවන් දුන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම පිණිස ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන පුණ්‍ය ප්‍රාර්ථනාව ඇතුවයි කටයුතු කරන්න. එසේනම් අභාව ප්‍රාප්ත නම් වශයෙන් සිහිපත් කළ දෙමාපිය ඥාතීත මිතුරන් වෙත්නම් මේ සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කරමු. මේ හැම දෙනා කොහේ කොතන කොහො ඉඳගෙන පින් බලාපොරොත්තුවෙන් මේ අවස්ථාවට නැත සිත යොමු කරගෙන ඉන්නවා නම් මේ පින් දකීවා පෙනේවා අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ව සුගතිගාමීව පාරමී පුරා උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ලෝකපාලක සාසන පාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවි දේවතාවෝ ද ඔබ අපව සම්බුද්ධ ශාසනය දැහැමින් ආරක්ෂා කොට දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. නිවන් දකින ජීවිතයේ දක්වාම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් මැසුරු කරන්ඩ සේවනය කරන්ඩ වාසනාව ලැබේවා කියලා කල්යාණ මිත්‍ර සම්පත්තියත් ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන පින්වත් හැම දෙනාටමත් සහ සම්බන්ධ වුණු ධර්ම ශ්‍රවණය කළ කල්යාණ මිත්‍ර පින්වත් හැම දෙනාටමත් මේ සිදු කරගත් උදාරතර කුසල ධර්මයන් වෙත්වා සියලු දෙනාගම ජීවිතවලට නිදුක් නිරෝගී සම්පන්න භාවයේ සලසේවා. කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවා. තෙරුවන් ගුණ සරණ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ ජීවිතවලට සලසේවා. පරලෝ වශයෙන් සුගති සම්පත් අභිවර්ධනේ වේවා. පරමාර්ථ වශයෙන් බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලා සාන්තයි ප්‍රණීතයි සුන්දරයි කියමින් ගුණ වර්ණනා කොට වදාළ ඉපදීමේ දුකක් නැති ලෙඩවීමේ දුකක් නැති මරණයට පත්වීමේ දුකක් නැති අජාති අජර අව්‍යාදි අසංකත ධාතුයයි නම් ලද සාන්ත ලෝකෝත්තර අග්‍ර උතුම් වූ නිවන් සැපතින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල ශක්තිය හේතුපනිශ්‍රය වේවා පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද සෙත්මෙත් ප්‍රාර්ථනා කරන ගමන් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ සම දිනාටම
නිවන් පිණසම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. සුබිනුතුනි අපි එලෙසින් ශ්‍රවණය කරේ ටීවී දිදුළු රූපවාහිනී නාලිකාවෙන් ඔබට ගෙන ආ මේ පැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්මදේශනයයි. මේ පැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්මදේශනය අප කෙරෙහි අනුකම්පාවෙන් සිදු කොට වදාළේ හොරණ පොකුණු විට රන් පොකුණ සේනාසන අධිකාරී පූජ්‍යපාද නම කියන්නට අවසරයි රජවැල්ලේ පියදසී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන්නට නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවායි අපි සාදු නාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සොබිනතුනි එසේම අද දවසේ සදැහැති දායකත්වය ගැන කටයුතු කළ පින්වතුන්ගේ ඒ අරමුණු අපේක්ෂාවන් බලාපොරොත්තු ඒ අයිරින් මිශ්‍ර සිද්ධ වේවා යන උතුම් බලාපොරොත්තුවෙන් යුතුව දැන් අප සෝදානම් මේ පැයට නියමිත උතුම් සජීවී දායකත්ව ධර්මදේශනයේ කටයුතු හමාර කරන්නට අවසන් කරන මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නම් මේ ලොව කොතැනක අප සිටියත් අපට උතුම් බණ පදයක්ම ඇසේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.